ඔබහන්සේ පවසන ආකාරයට සම්මයද්දෘෂ්ටික බලවේගයේ පින් කරන තැනත්තන්වට යොමු වෙනවා නම් එයාගෙන් පියාට කරදරයක් ඒ සම්මයද්දෘෂ්ටික බලවේග වලින් පියාට කරදරයක් වෙන්න පුළුවන්ද කියලා. මෙහෙමයි මහත්තයෝ, වෙන්නේ තැන් වලට එවැනි බලවේගය එන්නේ නැහැ. තේරුණා? ඉතින් තාත්තලාගේ එවැනි හැසිරීම් තියෙන තැන් වලට, ඒ කියන්නේ දැන් ඔවෙනි හැසිරීම් මිත්‍යා දෘෂ්ටි ලක්ෂණයක්, ශ්‍රද්ධා උසකස් වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටි ලක්ෂණයක් උතන තියෙන්නේ. තේරුණා? ඉතින් මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණයක් තියෙනවා නම් ඉතින් අම්මා වුණත් ධර්මය අහනවා කියන තැනදී අම්මාට බාධා සිද්ධ වෙනවා නම් අම්මා දක්ෂ වෙන්න ඕනේ වෙනත් පැත්තකට යොමු වෙන්න. තේරුණාද? බණ අහන්න තියෙන වෙලාවේදී තාත්තා බාධා කරනවා නම් තාත්තා ගෙදර නැති වෙනකොට බණ අහන්න එක පැත්තකින් දක්ෂ වෙන්න ඕනේ. මොකද අම්මා දැනගන්න ඕනේ අම්මා කරන්නා වූ මේ ක්‍රියාව නිසා තාත්තා බරපතල අකුසලයක් සිද්ධ කරනවා. ඒසා තාත්තා කෙරේ අනුකම්පාවෙන් තාත්තා ඒ කරන අකුසලයට යොමු කරන්න යන්නේ නරකයි. ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ මහත්යා බණ අහනවාට අකමැති නම් තමන් බණ අහන්නේ නැතුව ඉන්න. තමන් බණ අහන්නේ නැතුව ඉඳලා මහත්යා නිදාගත්තට පස්සේ තමන්ට පුළුවන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, විභාවනාව සිද්ධ කරන්න. තේරෙනවා? එහෙම නැත්නම් මහත්යා විතර නැති වෙලාවක තමන්ට පුළුවන් ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම වෙලාවෙම තමන් දකින්න ඕනේ තමා අනිත් කෙනාට වඩා සිල්වත් නම්, තේරෙනවද? තමා අනිත් කෙනාට වඩා ගුණයෙන් වැඩි නම් තමා නිසා අනිත් කෙනාට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? ඒක අපි දකින්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම තමන් නිසා තව කෙනෙක් අකුසල් රැස් වෙන තැනකට අපි යන්න දෙන්න නරකයි. ඒක තමා දකින්න ඕනේ. දැන් විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේලාට ගොඩාක් බලපානවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයා කියන්නේ ගින්දරක් කියලා. සංඝයා කියන්නේ ගින්දරක්. ඒ සංඝයා කියන ගිනි රස්නේ සංඝයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගිනි රස්නේ වැඩි වෙනවා කියලා. තේරෙනවා? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සංඝයා කියන ඒ ගුණේ තියෙන ආ වූ ශක්තිය දැකලා අපි නිසා ගිහි පින්වතුන්ලා වැරදි කරන ස්වභාවයට යන්න අඩු කරගන්න. මොකද ගිහි පින්වතෙක් සංඝයාට ද්වේෂ කරන, වෛර කරන, චෝදනා කරන මොහොතක් පාසා එයා මේ ලෝකේ කරගන්නා වූ බරපතල අකුසලේ සිද්ධ කරගන්න. එනිසා හැම වෙලාවෙම සිල්වත් කෙනා, ගුණවත් කෙනා දක්ෂ වෙන්න ඕනේ තමන් නිසා අනුන් අකුසල් සිද්ධ කරගන්න නොවන ආකාරයට තමන් හැසිරෙන්න. දැන් බැරිණාපත් අපි ආවේගශීලී බවට පත් වුණොත්, අපි තුල කේන්තියක්, ද්වේෂයක් සමාජය කෙරෙහි අපි ඇති කරගත්තොත් ඒක දැකලා අපිට වෛර කරන්නා වූ අප්‍රමාණ මිනිස්සු ඉන්න. එනිසා මේ මිනිස්සු බලවත් වූ අප්‍රමාණ දුකකට පත් වෙනවා. මට මතකයි මම එක්තරා ගම්මානයක පින්ඳ පාත්‍රෙ ගියාම ඒ ගමේ අතුරු පාරක් තියෙනවා. ඒ අතුරු පාරේ ගෙවල් හයක් විතර තියෙනවා. ඒ අතුරු පාරේ පින්ඳ පාතේ යද්දී මම පින්ඳ පාතේ අතුරු පාට ගොඩ වෙච්ච මොහොතේ පටන් අවසාන කරලා ඉවර වෙනකම් මොකද කළේ? බල්ල කඩාවෙන් නැගිට පරි. මොකද හැම ගෙදරකම බල්ලෙක් ඉන්නවා. පාර තමයි නිදාගෙන. මම අතනින් ඇතුල් වෙලා අන්තිම ගෙදෙට්ට ගිහිල්ලා පින්ඳ පාත එනකම් මේ බල්ල බුරමින් බුරමින් මගේ ඇඟටම පයින් ස්වභාවයෙන් තමයි හිටියේ. නමුත් මම කොහොම හරි එතනින් පින්ඳ පාත කරන් ආවා. ඊළඟ සති ආයම තේ අතුරු පාර යන්න යනකොට ඒ විදිහටම බල්ල ටික පුරන්න මං එදා ඒ පාරට ගියෙත් නෑ. ඉන් නැවත කවදාකවත් මං ඒ පාර පිට පාද වැඩි නෑ. මොකද මං දන්නවා ඒ සංඝයා කියන අර්ථයට ඒ බල්ලා බුරාගෙන කේන්තියෙන් පණිද්දි ඒ බල්ලා සිද්ධ කරගන්නා වූ අකුසලය බල තේන. ඒ බල්ලා සිද්ධ කරගන්නේ බලවත්ම අකුසලයක් සිද්ධ කරගන්න. මොකද යා සංඝයා කියන අර්ථයටයි කේන්තියෙන් බුරාගෙන පණි. එනිසා ඒ තිරිසන් සතා කිරී අනුකම්පාව සකස් කරගෙන මම එදෙන් පස්සේ පාරි ගියේ. එනිසා තමන් අවම වශයෙන් සීලයෙන් හරි පරිපූර්ණ කෙනෙක් නම් තමන් දක්ෂ වෙන්න ඕනේ අනිත් කෙනා ඊට වඩා දුර්වල නම් ඒ තමා නිසා එයා අකුසල් සිද්ධ කරගන්න පුළුවන්. එනිසා හැම වෙලාවෙම අපි සමාජයේ සතු කටයුතු කරනකොට අපි කෙරෙහි විතරක් නෙමෙයි ඒ අනුන් කෙරෙහිත් ඒ කරුණාව මෛත්‍රිය තුළ ඉඳගෙන අනුන්ට අපි නිසා අකුසල් රැස් වෙන දිශාවට කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ.